මේ ලැම්බෝගිනි ඇවෙන්ටඩෝ එකක් තිබ්බා. මේ ඒකේ ගාණ මෙන්න මෙච්චරයි. හරිද? මට මම පදින වාහනේ විකුණලා ඉවරලා ඒ ජාතිය දෙකක් ගන්න පුළුවන්. ඇත්තටම ළමයි ඕගොල්ලෝන්ගේ මගේ ජීවිත කාලය තුළ අපේ රටේ ඒ තත්ත්වෙ එන්නේ නැති වෙයි. ඒ කියන්නේ මම චීන හිටියනම් මට මොනවද පදින්න පුළුවන් වාහන? මොනවද තිබ්බේ? ලැම්බෝගිනියක් තිබ්බා. ඊට පස්සේ රෝල්ස් රොයිස් තිබ්බා. හරිද? ඊට පස්සේ පෝෂේ තිබ්බා. කවුරු හරි මහින්ද මාත්‍යා හොරගම් කරාට ඉතින් කමන්නේ නැහැ. චුට්ටක් කියලා ඉවරලා හිතුවට මහින්ද මාත්‍යා හොරගම් කරපු එක හින්දා තමයි අපිට සමාන ලාවට ලක්ෂ 10ක් දීලා 3 wheel එකක් ගන්න වෙලා තියෙන්නේ. හරිද? අපි යන ටැක්සි එකේ මිනිස්සුන්ගෙන් අපි අහුවා කීයද වාහනේ වටිනාකම කියලා. හරිද? පොර කියනවා මේ යුවන් 10000 11000 කියලා කිව්වා. 10000 11000 කිව්වද කියලා කිව්වා. සාමාන්‍යයෙන් ආසන වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක්. ලක්ෂ 5ක මුදලක් ආසන වශයෙන්. ඔයා හිතන්න අපි ලක්ෂ 5ක් දීලා මොකද්ද ගන්නේ 3 wheel එකක්. එතකොට මේ රටවල ලක්ෂ 5ක් දීලා ගන්න තියෙන කාර් එකක් සමහරවල් වලට ඉලෙක්ට්‍රික් පාවිච්චි කරපු හොඳ ක්වොලිටි එකේ කාර් එකක්. හැම රාජ්‍ය ආයතනයක්ම මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් Tamanta අදාළ නැති ජොබ් එකකට පවා මිනිස්සු එක්ක ඇවිල්ලා පොඩ්ඩක් උඩමින් බලද්දි වටපිට බලද්දි අර අතෙන්ට යන්න මෙතෙන්ට යන්න කියලා කෙනෙකුට ඔලුව උස්සලා කියන්න හිතනවා නම් Taman රාජකාරිය නෙමෙයි වුණාට. හරිද? එතකොට ඕවරෝල් මේ රටේ සිස්ටම් ඔක්කොම දිනු වෙනවා රට තමයි දිනු වෙනවා සාමාන්‍යයෙන්. හරි. එහෙම නැතුව නිකන් ආ මට අදාළ නැහෙනි මඩන් නැහෙනි කියලා හිතලා වෙලා එක එක Taman රස්සා විතරක් කරන් ඉන්න ආයතන තියෙනවා නේද? ඒ ආයතන වලට දිනුනකුත් නැහැ, අතින් රටට දිනුනකුත් නැහැ. මිනිසුන්ට දිනුනකුත් නැහැ, මොකුත් නැහැ. අර යාළුවෝ ඉන්නවනේ චයින වල, ඒ කියන්නේ උන් ඉගෙන ගන්නවා. දැන් මෙඩිසින් වල 7 වෙනි අවුරුද්ද ඉන්නේ උන්. අවුරුදු 7ක් උන්ගේ ඩිග්‍රී එක. ඉතින් මේ ඒක නිසා තමයි මම ඔය මේ ගිහිල්ලා ඒ පැත්තේ. මම ওই දෙවෙනි පාරට චීන ගියේ. පළවෙනි පාරට නෙමෙයි. කලින් ගිය 2018 මම අවුරුදු ගානකට කලින්නේ. අවුරුදු 5කට විතර පස්සේ තමයි දැන් මේ ගියේ. මේ කොමාරි ෂොක් ඉතින් හරිද? රයිට්. ඒ කියන්නේ මම හරි ආස මේ කල්චර් එකක් තියෙන රටක් කියන්න දේවල් ගොඩක් තියෙනවා. හිමීට හිමීට ඒවා කියමු. මේ කෙටියෙන්ම සරලවම කිව්වොත් එහෙම මේ කියන්න දෙන සරලම කතාව මේ ලැම්බෝගිනි ඇවෙන්ටඩෝ එකක් තිබ්බා. මේ ඒකේ ගාණ මෙන්න මෙච්චරයි. හරිද? මට මම පදින වාහනේ විකුණලා ඉවරලා ඒ ජාතිය දෙකක් ගන්න පුළුවන්. චීන හිටියට. හරිද? ඒව තමයි කණගාටුවට කරුණු. මේ හරිද? අද ප්‍රශ්න. ඉතින් මේ එහෙම අන්න ඒ වගේ කනගාටුදායක තත්ත්ව තමයි දකින්න ලැබුණේ හැමතැනම. මේ අපේ රටේ ඉතින් ක්වොලිටි ඔෆ් ලයිෆ් එක සෑහෙන පල්ලෙහැට වෙලා නේද ওই දේශපාලඥයෝ නිසා කියන එක තමයි ඉතින් හැමතැනම පේන්න තිබ්බ එහෙම දේවල් තමයි ඉතින්. හරි. ලෝකේ තියෙන දියුණුවම නගර සර්ච් කරලා බලන්න Google එකේ. Most developed cities in the world. San Francisco එනවා, New York එනවා, London. ඊට පස්සේ මේක එනවා මොකද්ද? බර්ලින්. හරි. ඊට පස්සේ ඔහොම එනවා. හරි. එතකොට ඒ එන අතරේ මේ උඩින්ම තියෙන එකක් තමයි මේ ෂංහායි කියලා කියන්නේ. ඔයාලා දැකලාද හොටෙල් එකක් ශංග්‍රිලා කියලා? උනේද කොළඹ තියෙන ඒ චයිනීස් හොටෙල් එක. චීනි. චීන තමයි ඒකේ මේ ආරම්භය. හරි. ඉතින් මේ එහෙම අර රටකට යනකොට ඉතින් එක එක දේවල් සඳහා යනවනේ දැන්. ඒ කියන්නේ මම නම් ගියේ ඇත්තටම මේ දියුණුව දකින්න එකේ. හරි. ඒ කියන්නේ ඒක වෙනම සීන් එකක් ඉතින්. ඒ කියන්නේ අපේ රට තව කවදා ඇත්තටම ළමයි ඕගොල්ලෝන්ගේ මගේ ජීවිත කාලය තුළ අපේ රට ඒ තත්ත්වෙට එන්නේ නැති වෙයි. එහෙම එන්නේ නැති වෙයි ඇත්තට. මේක තමයි හිතන්න තියෙන්නේ. දැන් මට අවුරුදු 28යි. 60 වෙද්දි මැරලා ගියොත් එම් තව කෙලින්ම භාගයක් දැන් භාගයක් ජීවත් වෙලා ඉවරයි. ඉතුරු භාගය ඉතන තියෙන්නේ. හරි. තව අවුරුදු 30කින් මං හිතන්නේ එහෙම දියුණුවක් අපේ රටේ ලබන්න පුළුවන් මේ කිරිව. හිතන්නවත් තමයි. නේද? ඉතින් අර මේ නේද? අපිට මේ මෙහෙම දෙයක් තියෙනවා හැබැයි. There's something like this. අපේ රටේ ඔයා පෝසත් එක්කුණොත් එහෙම, ඔයා ඉගෙන ගත්ත මිනිස්සු එක්කුණොත් එහෙම, ඒක නිරපේක්ෂව අපේ රටෙන් එළියෙත් ඒ විදිහට බලපානවා. දැන් උදාහරණයක් විදිහට මගේ යාළුවෝ සෙට් එක ගිහිල්ලා වෙලා අපි හි ගණන් හැදුවා අර වාහන එක එක වාහන දිහා බලලා ඒක අර උන්ගේ වාහන ගන්න වෙබ්සයිට් වලට ගිහිල්ලා ලොග් වෙලා මේ ඒ වාහන ලිස්ට් අවුට් කරලා තියෙන ප්‍රයිසස් දිහා බලලා අපි බැලුවා. කියන්නේ මම චීන හිටියනම් මට මොනවද පදින්න පුළුවන් වාහන? මොනවද තිබ්බේ? ලැම්බෝගිනියක් තිබ්බා. ඊට පස්සේ රෝල්ස් රොයිස් තිබ්බා. හරිද? ඊට පස්සේ පෝෂේ තිබ්බා. හරිද? අන්න ඒ වගේ පට්ට වාහන ටිකක් තිබ්බා. ඒ කියන්නේ දැන් අපේ රටේ මං ඉන්නව නම් යම් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරගෙන ඒක ඒ විදිහටම ගිහිල්ලා ඒ රටේ වුණත් ගත කරන්න පුළුවන්. හරිද? මේ ඒක නිසා ඔයා නිරපේක්ෂව ලංකාව තුළ සාර්ථක මනුස්සයෙක් වෙන්න බලන්න කිස්සල්. බැරි වුණත් පුළුවන් වෙන රටකට මාරු වෙන්න හරි. හැබැයි වැඩේ තියෙන්නේ අර අපේ රටේ සාමාන්‍ය රස්සාවක් කරලා ඉන්න මනුස්සයෙකුට ජීවිතේට මේ ගොඩ යෑමක් නැහැ. මේ මොකද්ද? රුපියල් 34,000ක් පඩියක් කරගෙන නම් කරන්න බෑ. ඒ කියන්නේ වෙන රටකට ගිහිල්ලා ඔයා හිතන්නකෝ KFC එකේ, McDonald's එකේ ඉස්සරහා කැෂර් එකේ ඉඳගෙන කෑම එහාට මෙහාට අරගෙන මනුස්සයෙක් වුණා කියලා.
ඒත් සාමාන්‍යෙන් චීන ජාතිකයෙක් විදිහට සාමාන්‍යෙන් ඇවරේජ් ලක්ෂ දෙකක විතර පඩියක් සාමාන්‍ය ලංකාවේ මුදලින් ඒගොල්ලොන්ටත් ලැබෙනවා. හරි, වැඩ කරන පැය ගාණ අඩුයි, ස්ට්‍රෙස් එක අඩුයි. හරි, ඉතින් ඒ වගේ රටවල ක්වොලිටි ඔෆ් ලයිෆ් කියන එක වැඩි වෙලා තියෙන්නේ දේශපාලඥයෝ හොරකම් කරන්නේ නැතුව ඒ සියලුම රටේ සියලුම ධනය නැවත වතාවක් රටේ දියුණුව සඳහා යොදවන නිසා. හරිද? අපි හිතුවට කවුරු හරි මහින්ද මාත්‍යා හොරකම් කරාට ඉතින් කමන්නේ නැහැ, චුට්ටක් කියලා ඉවරලා හිතුවට මහින්ද මාත්‍යා හොරකම් කරපු එක හින්දා තමයි අපිට සමහර ලාවට ලක්ෂ 10ක් දීලා 3 wheel එකක් ගන්න වෙලා තියෙන්නේ. හරිද? අපි යන ටැක්සි එකේ මිනිස්සුයන් අපි අහුව කීයද වාහනේ වටිනාකම කියලා. හරිද? හොර කියනවා මේ යුවන් 10000 11000 කියලා කිව්වා. 10000ද 11000ද කොහෙද කියලා කිව්වා. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක්. ලක්ෂ 5ක මුදලක් ආසන්න වශයෙන්. ඔයා හිතනද අපි ලක්ෂ 5ක් දීලා මොකද්ද ගන්නේ? 3 wheel එකක්. එතකොට මේ රටවල ලක්ෂ 5ක් දීලා ගන්න දෙන කාර් එකක් සමහරවිට ඉලෙක්ට්‍රික් පාවිච්චි කරපු හොඳ ක්වොලිටි එකේ කාර් එකක්. හරි. එතකොට අපි අපරාධේ නේද මෙහි ඉඳගෙන 3 wheel එකක් ගන්න. අන්න ඒක තමයි වැඩේ. එහෙම වෙලා තියෙන්නේ රටේ පාලකයෝ ඉතින් ඇති කරලා තියෙන தත්ත්වෙත් එක්ක. හරිද? කියනවනම් කතා ගොඩයි. අපි හැමිනේට මේ වෙනම වෙලාවක පොඩි කතා බහක් දාලා මේ ඒ සම්බන්ධයෙන් කතා කරමු. මට ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඉගෙන ගන්න සහ මේ සල්ලි හම්බ කරන්න. ඒක තමයි ජීවිතේ ලබන්න තියෙන මේ ෆ්‍රීඩම් එක. එතන තමයි තියෙන්නේ ෆ්‍රීඩම් එක. ඊට පස්සේ ඔයාට පුළුවන් නිරපේක්ෂව කැමති රටකට ගිහිල්ලා කැමති ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න. මට දැන් පුළුවන් සාමාන්‍යයෙන් එතකොට මට පුළුවන් තීරණයකට එන්න. මම ආයෙ ටියුෂන් කරන්නේ නැහැ. එක්කෝ මම ඔන්ලයින් ක්ලාස් විතරයි කරන්නේ කියලා ඉවරලා දැන් මේ කරන වැඩේ නවත්තල ඉවරලා වෙන රටකට ගිහිල්ලා මට ෂේප් එකේ ලැම්බෝගිනියක් ගන්න ඕනේ නැහනේ. හරිද? ප්‍රියස් එකක් ගත්තයි කියමුකෝ. අරගෙන හරිද අපාර්ට්මන්ට් එක රෙන්ට් එකට අරගෙන මොකක් හරි ඔය හරිද හිතන්නකෝ නිකන් මේ ඔය මොකක් හරි ස්ටාර්බක්ස් එකේ ඉස්සර කැචේ දෙකේ ඉන්න එකා වගේ මොකක් හරි රස්සාවක් හොයාගෙන චිල් එකේ ඉන්න පුළුවන්. හරිද? එතකොට මේ ස්ට්‍රෙස් මොකුත් නැහැ. ළමයි පන්තිට ඉද හෙට උදේ ළමයි එන්නේ නැති වෙයිද ඊළඟ අවුරුද්දේ පන්ති ඇඩ්වර්ටයිස් කරන්න තියෙනව නේද? අනම්ම නම් කිසි කතන්දරයක් නැහැ. චිල් එකේ ඉන්න පුළුවන්. හරිද? ඉතින් අර එහෙම අපි කරන එක එහෙම දාලා යන්න හිතෙන්නේ නැති හින්දා තමයි මේ එහෙම නොයන්නේ. හරිද? ඔය අපේ මම හොඳ උදාහරණයක් කියන්නම්. දැනටත් සර්ච් කරලා බැලුවොත් ඔයාලට පෙනේ මේ ධනංජය කළුගම්පිටිය කියලා සර් කෙනෙක් හිටියා. මගේ බොහොම හිතවත් සර් කෙනෙක්, ගම්පහ IT උගන්නපු. ඉතින් එයා දැන් මේ වෙනකොට මං හිතන්නේ ස්විට්සර්ලන්ඩ් වල ගිහිල්ලා ඉවරලා සාමාන්‍ය රස්සාවක් කරගෙන එයාගේ දරු පවුලත් එක්ක එයාගේ වයිෆුත් රස්සාවක් කරගෙන මං හිතන්නේ දෙන්නා ෂෝක් එකකට ජීවත් වෙනවා. හරිද? ඒ කියන්නේ ලංකාවේ හෙන ස්ට්‍රෙස් එකේ මේ ටියුෂන් කරලා අනිත් මිනිස්සුත් එක්ක තරඟ කරලා මිනිස්සුන්ගේ බලු කතා ඔක්කොම අහගෙන එහෙම නිකන් දඟලන් නටාගෙන සල්ලි හම්බ කරනවට වඩා තමන් යම් මට්ටමකට ආවට පස්සේ ඊට පස්සේ එතනින් හරිය ඊළඟ අඩිය තියලා රටෙන් අයින් වෙලා යන මිනිස්සු ඉන්නවා. අපේ වගේ රටක් දියුණු වෙන්නේ නැති තාක්කල් මිනිස්සු කරන්නේ රයිට් තමන්ගේ ජීවිත කාලය තුළ මේ රට දියුණු වෙන්නේ නැති වෙයි කියලා තීරණය කළා. මිනිස්සු තමන්ගේ පෞද්ගලික මේ ආත්මార్థකාමීව පෞද්ගලික ජීවිතයේ ක්වොලිටි එක වැඩි කරගන්න බලාපොරොත්තු වෙන රටකට කියලා පදිංචි වෙනවා ඉතින්. අපිට මිනිස්සුන්ගේ ජජ් කරන්න බෑ. හරිද? රයිට්. ඕක තමයි සිද්ධි. හරි. මේ අපේ වගේ රටවල ළමයි ඔය නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ඔය ආදී වශයෙන් දේවල් ඔක්කොම අයින් කරලා මිනිස්සු හැමෝටම මොන හරි දෙයක් අෆෝඩ් කරලා සල්ලි දීලා ගන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් හදලා හැමදේම සල්ලි දීලා ගන්න හදන්න ඕනේ. එහෙම හදපු දවසට මේ රටවල් දියුණු වෙයි. එතකොට මිනිස්සු කවුරුත් නිකන් ඉන්නේ නැහැ. සමෘද්ධිය හම්බෙයිනි. කමන්නේ බෙහෙත් ටික නිකන් හම්බෙනවනේ. කමන්නේ ළමයින්ට නිකන් ඉස්කෝලේ යන්න හම්බෙනවනේ කියලා චිල් එකේ කවුරුත් ඉන්නේ නැහැ. එතකොට හැමෝම මහන්සිලා වැඩ කරනවා. හරිද? මේ ඔය චීනුන්ගේ තියෙන සිද්ධියක් තමයි හිතන්නකෝ එක එකට රස්සාවක් දුන්න කියලා වෙලලා දොර ඇරලා එන එකට ආයිබෝවන් කියපන් කියලා. ඌ පළවෙනි දවසේ රස්සාව කරන දවසේ අවුරුදු 10කට පස්සේ ඒක කරන්න කිව්ව වැඩේ හරියට ඒ විදිහටම කරනවා. හරිද? එහෙම වෙලා තියෙන්නේ එහෙම කරන්න නැති වුණොත් වෙන්නේ මේ වෙන එකකින් තමන්ගේ රීප්ලේස් වෙන එක නිසා. හරිද? අපේ වගේ රටවල් වල හැබැයි මේම ඉතින් ඉඳලා හිටලා මේක ලියන ගමන් හින්දා මම මේ කතාවට කියන්නේ ලියල ඉවරයිද? ඉඳලා හිටලා. හරිද? ලංකාවේ හොඳ කාර්යක්ෂම රාජ්‍ය ආයතනක් තියෙනවා. උදාහරණයක් විදිහට මම මේ ළඟදි ගියා මේ මධ්‍යම තැපැල් හුවමාරුව කියලා එකක් තියෙනවා කොළඹ. හරිද? මේ පස්සේ මම ඇවිදන් යනකොට ඒ ආයතනය ඇතුළට රැන්ඩම්ලි හිටපු රාජ්‍ය සේවකයෙක් නේ ඒගොල්ලෝ. රාජ්‍ය සේවක රැන්ඩම්ලි හිටපු මිනිස්සෙක් ඇයි මල්ලි මොකද කියලා ඇහුවා. හරි. ඊට පස්සේ මං කම එහෙම මේකක් ගන්න ආවේ. ආ ඔයා උතරින් උඩට යන්න කියලා කිව්වා. උඩට ගියපු ගමන් එකෙක් හිටියා පොර කිව්වා අතරින් නම්බර් එකක් ගන්න කියලා. නම්බරේ ගත්ත ගමන් එහා පැත්තෙන් කෝල් කරා නම්බරේ මං ඉඳ ගන්නත් කලින්. කෝල් කරලා මට පැකේජ් එක දුන්නා, සයින් එක දැම්ම, සල්ලි ගෙවුවා, ගෙනාවා. ඔය සම්පූර්ණ ප්‍රොසෙස් එක සිද්ධ වෙන විනාඩි 5ක් යන්න. ඉතින් මගේ ජීවිතේ මං වැඩිපුරම දැකලා තියෙන වේගවත්ම රාජ්‍ය ආයතන තමයි එතන. හරිද? හැම රාජ්‍ය ආයතනයක්ම මේ විදිහට ක්‍රියාත්මක වෙනව නම් තමන්ට අදාළ නැති ජොබ් එකකට පවා මිනිහෙක් ඇවිල්ලා පොඩ්ඩක් උඩමින් බලද්දි වටපිට බලද්දි අර අතෙන්ට යන්න මෙතෙන්ට යන්න කියලා කෙනෙකුට ඔලුව උස්සලා කියන්න හිතනව නම් තමන්ගේ රාජකාරිය නෙමෙයි වුණාට. හරිද? එතකොට ඕවර්ඕල් මේ රටේ සිස්ටම් ඔක්කොම දියුණු වෙනවා, රට තමයි දියුණු වෙනව සාමාන්‍යයෙන්. හරි. එහෙම නැතුව නිකන් ආ මට අදාළ නැහෙනි, මඩන් නැහෙනි කියලා හිතලා ඉවරලා එක එක තමන්ගේ රස්සාව විතරක් කරන් ඉන්න ආයතන තියෙනවනේ. ඒ ආයතන වලට දියුණුවකුත් නැහැ, රටට දියුණුවකුත් නැහැ.
මිනිසුන්ට දියුණුවකුත් නැහැ මොකුත් නැහැ. හරි. ඉතින් මේ එහෙම අර ඉතා විරල අවස්ථා උදාහරණ තියෙනවා කියනවා. හරි. මේ හරි මේ ඔගොල්ලන්ට අර කියන්න ඕන කියලා හිතන දේවල් තියෙනවා සමහර, එහෙම කියන්න ඕන ඒවා. මොකද මම පොඩි කාලේ මට සමහර ගුරුවරු එහෙම කිව්වා. ඒ කාලේ එහෙම කියද්දි අපේ අනිත් ගුරුවරු යාලා විවේචනය කරපු අවස්ථාවලුත් තිබ්බා. අපේ කාලේ ගුරුවරු අපි දැක්ක ටිවිෂන් ගුරු රට ගිහිල්ලා ආව කට්ටිය. ගුරු කියනවා තමුසේ ඉසේ දන්නවද මේ ඉන්නේ මේ නිව්ටන්ගේ ඇපල් ගහ මේ තියෙන්නේ. මේ ගහ යට ඉඳලා තමයි නිව්ටන් ගුරුවරට වැටුනේ ඇපල් ගඩිය. ඔය කවක කියනකොට අනිත් ටිවිෂන් ගුරු ඔක්කොම විවේචනය කරු වැඩන්නේ කාලකන්ණිය නිව්ටන්ගේ ඇපල් ගහ යට ඉඳගෙන ෆොටෝ ගහලා ළමයින්ට පෙන්නනවා කියලා ඔන්න කියනවා. හරි. සමාජයෙන් විවේචනයක් කළන අර පුද්ගලයාට. හැබැයි ඇත්තටම නිව්ටන්ගේ ඇපල් ගහ ගාවට ගිහලා ෆොටෝ එකක් ගහලා පෙන්නේ ඌ. අපිට දැන් තමයි තේරෙන්නේ වටිනාකම යකෝ අරුණේ දැත්ත කියලා තියෙන්නේ. හරි. මාර වැඩ ටිකක් කරලා නිව් ඇවිල්ලා කියලා දීලා තියෙන්නේ ටික අපිට. ඒ කාලේ අපිට අනේ උඹේ පොරටෝක් අපිට වැඩන්නේ නැහැ කියලා අපි පන්ති පිටිපස්සෙ පෙරලා බැන බැන හිටියා. අපි ලොකු වුණාට පස්සේ අපිට තේරෙනවා අඩේ ඌ ඒ කාලේ මාර කතා ටිකක් ගන්න කියලා තියෙන්නේ. හරිද? ඉතින් එහෙම හින්දා මේ මගේ පැත්තෙන් ඔයාලට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලන්ට අනාගත අත්දැකීම් ලැබෙනකොට මෙන්න මේ දේවල් කලින් දණන් හිටියනම් හොඳයි කියලා හිතන දේවල්. හරිද? අපේ ගුරු අපිට කියලා අපි සතුරු වෙච්ච දේවල් පසු කාලේ ඉන්නවා. ඊළඟ පරම්පරාව අපේ දෙන්නෙපේ. හරි. ඉතින් ඔහොම